ආයිබෝවන් කියලා පිළිගන්නවා එස්එල් ට්‍රැවල් පිසොත් එක ගැන දෙන්න ඔයාලා හැමෝම. අද අපි ඔයාලා එකගෙන යන්නේ බලංගොඩ දියවිනි ඇල්ල බලන්න. යමු අපිත් එක්ක දිගටම රැඳලා ඉන්න අපේ වීඩියෝ එකත් එක්ක. අපි මේ ඉන්නේ දියවිනි ඓතිහාසික දේවගිරි රජමහා විහාරයට යන පාරගාව. මෙතන ඉඳලා තව කිලෝමීටර් 3 කාලක් විතර ගියාට පස්සේ තමයි අපිට දියවිනි ඇල්ලට ප්‍රවේශ මාර්ගය හම්බ වෙන්නේ. යමු අපිත් එක්ක ඉස්සරහට. දේවගිරි රජමහා විහාරයෙන් කැලේ ඇතුළට වැටලා තියෙන මෙන්න මේ වගේ අඩිපාරක් දිගේ තමයි ඔයගොල්ලන්ට දියවිනි ඇල්ල පැත්තට යන්න පුළුවන් වෙන්නේ. බැමි බැඳලා නැහැ, අත්තටවල් දාලා නැහැ, සිමෙන්ති බඩි දාලා නැහැ. ස්වභාවික කැලයක් මැද්දෙන් හේවන ඇතුළෙන් ඉතාමත් දුෂ්කර මාර්ගයක කිලෝමීටර් භාගයක් විතර ගියාට පස්සේ තමයි ඔයගොල්ලන්ට දියවිනි ඇල්ල හම්බ වෙන්නේ. අපි අද ආවේ බෙල්ලංගල පැත්තෙන් බැහැලා කල්තොට හරහා. ඒ වගේ දුර මාර්ගයකින් වුණාට ඕගොල්ලන්ට බලංගොඩ ඉඳලා රජවක කපුගල හරහා හෝ එහෙම නැත්නම් බලංගොඩ ඉඳලා වැලිගේපොළ කපුගල හරහා මේ දියවින්න ගමට එන්න පුළුවන්. ස්වභාවික පාර, ස්වභාවික පරිසරේ, ස්වභාවික හේවන යටින් මේ යන ගමන කොච්චර අමාරු නම් මහන්සියක් දැනෙන්නේ නැතුව ලස්සන සුන්දර අත්දැකීමක් එක්ක මේ ගමන යන්න පුළුවන්.
ඔන්න අපි දියවිනි ඇල්ලට ආවා. දියවිනි ගංගේ අතු ගංගාවක තියෙන මෙම දිය ඇල්ල මීටර් 60ක් විතර උසයි කියලා තමයි දැන්ට ගණන් බලලා තියෙන්නේ. මේ තැන තියෙන ගල් තලාව ඉතාමත් ලස්සන සුළු හින්දා මෙතන ඇවිදිද්දී බොහොම පරිසම් වෙන්න ඕනේ. වැහි කාලෙට මේ විදියට සැර වතුර පාරක් එක්ක ලස්සනට ඇල්ල දිසුණාට පායන කාලයට මේක වතුර හැමිට හැමිට අඩු වෙලා යනවත් එකම වැහි කාලේ මේ වගේ සැරට වතුර තිබෙන උනත් මෙතන නාන්න පුළුවන්. මෙතන එහෙට මෙහෙට ඇවිදිද්දි මේ ගල් උඩ ඇවිදිද්දි බොහොම පරිස්සමෙන් හැසිරෙන කෙනෙකුට නම් නා ගන්න උනත් මේ ඉස්සරහ පේන වලය ඕගොල්ලන්ට පුළුවන්. ඒකත් එක කියන්න ඕනේ දෙයක් තමයි මෙතන ඇවිදිද්දි වැහි කාලේට උනත් පායන කාලේට උනත් බොහොම පරිස්සම් වෙන්න lesson of very දැන් දවස් කීපයකට කලින් මෙතන ඇල්ල බලන්න ආපු කෙනෙක්ගේ මරණයක් සිද්ධ වුණා. හැබැයි අනිත් එක තමයි මෙතන බීලා කාලා නටලා මෙතන නාන්න ලැහැත් වෙන්න එපා. හේතුව මෙතන ලස්සන නිසා විතරක් නෙවෙයි අධික ගල් ප්‍රමාණයක් තියෙන නිසා. තව අහිංසක ඉල්ලීමක් තියෙනවා. SL ට්‍රැවල් පිස්සෝ තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැති අය පහළ තියෙන රතුපාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊට හැපැතෙන් තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරලා මගේ අලුත්ම වීඩියෝ ගැන දැනගන්න. මගේ වීඩියෝ අඩුපාඩු තියෙනවා නම් හොඳ තියෙනවා නම් නරකක් තියෙනවා නම් ඒ හැම දෙයක් ගැනම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඔයාලගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක බලන්න ෂෙයා කරන්න. හැමෙම ආයි අලුත් වීඩියෝ එකකින්. එතකන් ඔයාලට ජය වේවා.